දැනම් මේ පින්නතුන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි, ලෞතර මාමේනි අනන්තවත් සම්මා සම්බුදු පියන් වහන්සේලා විසින් අනුදැන වදාරනු ලැබුවා වූ, දේශනා කර වදාරව වූ ඒකායන මාර්ගයෙහිවත් සතර සතිපට්ඨානයට බැසගෙන සතර සතිපට්ඨානය තුළ සෝතවති මාර්ගයේ ධම්මානුධම් ප්‍රතිවදාවේ දවසේ වැඩි කාලයක් යෙදීමට වෙරදරන්නා වූ, අධිශීල මට්ටමට යෝග්‍ය මට්ටමට යෝග්‍ය ලෙස තමන්ගේ ගුණවගාවන් වර්ධනය වුණා වූ කියන්නා වූ පින්නතුන් රාශියක් ලෝකයේ පුරාවට තමන් ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන තමා තුළින් තමා ධර්මය අත්දකින්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ සඳහා විමාලම්බේ කඩුවෙල පාරේ මේ මොහොතේදීම නිවන අත්දැකීමට සෙනසුනට ඒක රාශි වුණා වූ පින්නතුන් රාශියක් ඉන්නවා. දින තුනක් සඳහා තමන්ගේ ඥාතීන්ගෙන් වෙලා මිල මුදල්, දේපොළ, ධනධාන්‍ය, රතුපිටි, ගේදොර ආදීන් වෙන් වෙලා ඒ ගත කරන්නා වූ තුන්වෙනි දිනේ පළවෙනි අවස්ථාව විදියට උදෑසන 6 පහු වෙලා තිබෙනවා. මේ ස්ථානයේ තිබෙනා උරුලුසු රණු වේලාව අද කාලය ගත කරන්නේ ඒ සඳහා ඒ අනන්තවත් බුදුපියාණන් වහන්සේලා විසින් දේශනා කර වදාරන ලැබුවා වූ මහා සාගරයට වඩා විශාල, මහා පොළොවේ තියුණා වූ පස් වලට වඩා විශාල ඒ මහා ධර්මස්කන්ධයෙන් ධර්ම ස්කන්ධයක් අතපත ගාලා බලන්නයි. ඒ සඳහා මේ පිළිඳුඬ විශ්ව ධර්මතාවය තුළින් නමක් පටබැඳලා තියෙනවා. අධිශීල යෝගාවචරින් සඳහා යෝග්‍ය නැත්නම් අධිශීල යෝගාවචරින්ට ගෝචර වන්නා වූ ධර්මානුශාසනාවක්, එවත් අනුශාසනාවක් කියලා. ඒ සඳහා මේ පිනුදුන්ට දිනය ලැබිලා තින්නේ වර්ෂ 2017 නොවැම්බර් මාසේ 5 වෙනිදා. ඒ සඳහා මෑතවරක් මේ ස්වාමින් වහන්සේව විශ්ව ධර්මතාවය විසින් මේ කාර්යයේ සම්බන්ධීකාරක විදියට කුලියට එහෙම නැත්නම් බද්දට අරගෙන තිනවා. පැයක කාලයක් සඳහායි බද්දට අරගෙන තින්න කියන එක වාර්තා වෙලා තින්නේ. ඒ විශ්වධර්මතාවය ලෝකෙ ඉන්නා වූ සියලු මිනිසින්ට පාවිච්චි කරන්න බැරි නිසා ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා කුසල් තිබෙන්නා වූ අයට, ඒ අයට පාවිච්චි කිරීමට හැකි, ඒ අයට පාවිච්චි කරන්න යෝග්‍ය, ඒ අයට පාවිච්චි කිරීමට ගෝචර ව්‍යාකරණයට හෙවත් භාෂාවට පරිවර්තනය කරන්න තමයි මේ ස්වාමීන් වහන්සේගේ සම්පත්දායකත්වය ලබාගෙන තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ අතින් සිද්ධවන්නේ අන්නේක මේ මොහොතේ මේ සඳහා මේ කුසල් තිබෙන්නා වූ මේ පින්නතුනුත් මේ මොහොතෙන් පස්සේ මේ ලෝකේ පුරාවට ඉන්නා වූ තවත් පින්නතුන් රාශියක් තවත් අවුරුදු 2300ක් තුල බිහි වෙන්න පුළුවන් අවම වශයෙන් අන්නේ අයට අදාළ යෝග්‍ය ගෝචර භාෂාවයි මේ අවස්ථාවේදී මේ ධර්මයේ සඳහා තෝරා බේරලා තියෙන්නේ. ඒක තමයි සිංහල භාෂාව. මේ අවස්ථාවේදීම මේ ආකාරයට මේ ස්ථානෙ නොපැමිණියාට මේ පින්නතුන් වගේ දින කීපයක් මුළුමනින්ම වින්නලා මේ කාර්යය යොදා ගන්න කුසල් නැති වුණාට සංසාරයෙන් ඈතීමේ කාර්ය කරන්න කුසල් අඩුවක් නැහැ කියන පින්නතුන් කීපලක් තවත් ස්කැච් ජාලය හරහා ලෝකේ පුරාවට ඉඳගෙන මේ සායි සමග එකතු වෙනවා කියන එකටත් තොරතුරු මේ මොහොතේ වාර්තා වෙලා තියෙනවා. ඔන්නේ විශ්ව ධර්මතාවය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වන්නේ කියන එක පරීක්ෂා කිරීම සඳහා මේ පින්නතුන් දැසගත්තා වූ මේ ඒකායන මාර්ගයවත්
සත්තර සතිපට්ඨානය පිළිබඳව තමයි නැවත නැවතත් මේ විශ්වධර්මතාවය තුළින් අධිවචනයට පැනවීම සිද්ධවයි. අධිවචනය එතනටයි සම්බන්ධ වන්නේ. ඒ අනුව මෙන්න මේ අධිවචනය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් නම් ධර්මතාවය පිළිබඳව තේරුම් ගැනීම සහ ධර්මතාවයෙන් එහාට ගියා වූ අනිකුත් දේවල් පිළිබඳව හොයාගන්න එක අපහසුතාවයක් වෙන්නේ නැහැ. කායනුපස්සනාව තේරෙන්නේ නම් කායනුපස්සනාවට බැසගත් එක්කෙනා කායනුපස්සනාව තුළ ඉන්නකොට කායානුපස්සනාව තමන් දැනගන්නේ කොහොමද? කායනුපස්සනාව තුළ තමන් සිද්ධ වෙන්නේ කොහොමද? කායනුපස්සනාව තමන් තුළ සිද්ධ වෙනවද නැද්ද කියලා තමන් දැනගන්නවද නැද්ද කියන එක පිළිබඳව අන්න ඒ මොහොතට අවතීර්ණ වුණා නම් ඒ මොහොතට අනුගත වුණා නම් එතන තමයි මුළු විශ්වධර්මතාවයම තියෙන්නේ. විශ්වධර්මතාවය තමයි මේ අය දන්නව දැන් වචනෙන් නම් කියන්න ඒ වචින් නැවතන දැහිල තියෙන නිසා විශ්වධර්මතාවය නම් දෙකක් නෑ එකක් තියෙන්නේ ඒක තමයි මේ වෙනස් වීම අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය වෙනස් වීමේ ස්වභාවය වෙනස් වීමට වඩා වෙනත් යමක් නැtei කියන ස්වභාවය අන්න එතනයි තෝර බේර ගන්න බැරි වෙලා තියෙන තවමත් මේ අයට අධිශීල මට්ටමේම නම් තියාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන දැන් කාලයක් තිස්සේ ඒක වෙනස් වීමක් හැර වෙනස් වීමට වඩා දෙයක් නැහැයි කියන එතන වෙනස් වෙලා වෙනස් වෙච්ච දේ එතන නතර වෙලා තිබිලා ආයි වෙනස් වෙනවයි කියන එක තමයි මේ අයගේ තිබෙන්නා වූ දැනට තිබෙන්නා වූ අවබෝධ මට්ටම. ධර්මතාවය නම් එහෙම කියන්නේ නැහැ. ධර්මතාවයේ තියෙන්නම වෙනස් වීම විතරයි. වෙනස් වෙනව නම් වෙනස් වීලා නතර වීමක් ඇත්තේ නැහැ. යමක් හටගත්තද හටගත්ත දේ වෙනස් වෙනවා. එහෙනම් හට ගන්නවයි කියනකොටත් ඒක වෙනස් වෙමින් හට ගන්නවයි කියන එක තමයි ඒ අභ්‍යන්තරේ එහෙම නැත්නම් ඒ වෙනස් වෙන දේ හටගත්තු දේ වෙනස් වෙනවයි කියන එකේ අර්ථය තමයි යථාර්ථය ඒක යථාභූත ලෙස දැක්කන් පස්සේ පේන දේ එහෙනම් මේ හට ගැනීම තුලත් වෙනස් වෙමින් තමයි හටගන්නේ කියන්නේ. ඒ නිසා මේ ලෝකේ කිසියම් දෙයක් හටගත්ත දේ පවතිනවා කියන විශ්වාසය තුල ඉන්න තාක්කල් මෙතනින් එළියට යන්න හම්බ වෙන්නේ නැහැ. හටගත්ත දේ පවතිනව නෙමෙයි හටගත්ත දේ හටගත්තේම වෙනස් වෙමින් එනං හට ගැනීමත් වෙනස් වීමක් විදියටයි දකින්න පුළුවන්. හට ගැනීම වෙනස් වීමක් විදියට දැක්කනම් එතන අලුතෙන් ජරාවක් එහෙම නැත්නම් වයසට යamat දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් මරණයක් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් හට ගැනෙන්නෙම මැරෙමින් තමයි. හට ගැනෙන්නෙම මැරෙමින් නම් මැරෙන මරණය කියන එක හට ගැනීමටම ගෝචර වෙච්ච එකක්. මරණය කියන එක හට ගැනීම තුලම හට ගන්නා වූ තවත් එකක්. අලුත් එකක් නෙමෙයි. ඒ නිසා මේ ඇගේ තිබෙනා උද්දිත්‍ය තමයි විශ්වාසය තමයි පුතග්ජනය කියලා කියන්නේ ලෝකය කියලා කියන්නේ මරුණහම උපදිනවා කියලා. ධර්මතාවය ඒක නෙමෙයි. ධර්මතාවයේ තියෙන්නේ ඒ අනිත් පැත්ත. ඒක තමයි ඉපදුනහම මැරෙනවා. ඉපදෙච්ච නිසා මැරෙනවා මිසක් මැරිච්ච නිසා උපදිනවා නෙමෙයි. කියන්නේ අඹ ගහ තියෙන නිසා අඹ ගෙඩි හැදෙන්න පුළුවන්. හැබැයි අඹ ගෙඩි තියෙන එකේ අනිවාර්ය ඵලයක් විදියට නම් නියත ඵලයක් විදියට නම් තව අඹ පැලයක් හැදෙන්නේ නැහැ. සෑම අඹ ගෙඩියකින්ම අඹ පැලයක් හැදෙන්නේ නැහැ. අඹ ගෙඩියකින් අඹ පැලයක් හැදුනොතින් හැබැයි හැදිච්ච අඹ ගහ මැරෙනවයි කියන එක නම් නවත්තන්නේ. ඒ අඹ ගහේ හැදෙන අඹ කුණු වෙනව නැති වෙනව කියන එක නම් නවත්තන්න බෑ. අඹ ගහ හැදුනේ නැත්තම් අඹ හැදෙන්නේ නෑ කියන එක නම් නවතිනවා. අඹ ගහ හැදුනොතින් ඒක අඹ හැදෙනවයි කියන එක නවත්තන්න කාටවත් බෑ. හැදෙන්නත් පුළුවන් නොහැදෙන්නත් පුළුවන්. හැබැයි අඹ හැදුනේ නැති නිසා අඹ ගහ මැරෙන්නේ නැහැ කියලා නීතියක් නම් දාන්න මේ ලෝකෙම මොනම රජ කෙනෙකුටවත් මොනව ජනාධිපති වුණත් බෑ. ලෝක ජනාධිපති කියන අගම මේ ඇමරිකා ජනාධිපතිටත් ඒ වැඩේ නම් කරන්න බෑ.
අඹ ගහ අඹ හැදුනේ නැහැ නිසා අඹ හැදෙනකම් මේ ගහ මැරෙන්න බෑ කියලා ඒගොල්ලන්ගේ කොංග්‍රස් එකේ පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරාට නම් අඹ ගහයි ගහන්නේ. අන්න එක තමයි ලෝක පවතිනා වූ නීති ධර්මතාව. මොනම කෙනෙක්වත් කියන මොනම දෙයක්වත් අහන්නේ නැහැ. සූදානම් නැහැ මා. ඒකට තිබෙනවා ඒකටම ධර්මතාව. හැබැයි ඒ ධර්මතාවය තමයි තියෙන්නේ අඹ ගහේ අඹ ගහ හැදුනට පස්සේ ලෝක ජනාධිපති කුවට ඕගයි අඹ නෙවෙයි මට ඕන ඇපල් කියලා ඒකටත් එයා සූදානම් නැහැ. ඇපල් හැදෙන්නෙත් නැහැ. ඒකේ හැදෙන්නේ අඹම තමයි. බැයි අඹ හැදෙන්නේ මට ඕන අඹගෙඩි 10ක් මේ අවුරුද්දේ මට අඹගෙඩි 50ක් ඕන ඊළඟ අවුරුද්දේ කුවට එහෙම කතාවකුත් නැහැ. මොනම නීතියක්වත් වෙනකොට මොනම නීතියක්වත් පිළිගන්නේ. ඒක තමයි ධර්මතාව. ඒ තමයි වෙනස් වීම. නිසා හොඳට තේරුම් ගන්න හාල්බත් වෙන්නේ නැන්නේ. මේ අය හිතන් ඉන්නේ හාල්බත් වෙනවා කියලා. හාල්බත් වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා නම් ලෝකේ සියලු හාල්බත් වෙන්න ඕන. හාල්බත් කරන්න තවමුත් කරන්න ඕනේ නැහැ එතකොට. එහෙනම් හාල් වලින් පිටි හැදෙන විදියක් නැහැ. එහෙනම් හාල් වලින් වෙන දෙයක් වෙන විදියක් නැහැ. හාල් කුණු වෙන විදියක් නැහැ. හාල් ගුල්ල ගන්න විදියක් නැහැ. හාල් දිරාපත් වෙන විදියක් නැහැ. හාල් වලින් නම් බත් හැදෙන්නේ හාල් කියන එකේ ඊළඟ ඵලෙම තමයි බත්. එහෙනම් හාල් තියෙන විදියකුත් නැහැ හාල් විදියට. හාල් නම් හාල් වෙච්ච හැටියම බත් වෙනවා. සා ලෝකේ ඇති වෙන සියලු වී නැවත පැලවෙන්නේ නැහැ. සියලු වී නැවත පැලවෙනවා නම් මේ ලෝකේ කාටවත් බච් කරන්න හම්බ වෙන්නේ නැහැ. බච් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වී වලින් කොටසක් වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් නිසා. නැත්තම් හැදිච්ච වී ටික සියල්ලම බත් වුණා නම් බත් කෑවා නම් ඒක ඔක්කොම ආයි වී ඇත්තෙත් නැහැ. ආයි ගුවන් ඇත්තෙත් නැහැ. ආයි වී ඇත්තෙත් නැහැ. හල් ඇත්තෙත් නැහැ. එදාට ඔන්න වැඩේ ඉවරයි. නිසා මේ ලෝකෙ කියන එක කවදාවත් ඒ අනුව වෙනස් වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. ඒක කරන්න කාටවත් බෑ. මේ අයගේ අපේක්ෂාව තියෙන්නේ මම අවසාන විදියට අවසානයා විදියට මම රහත් වෙන එක තමයි කරන්න ඕනේ. සියලු දෙනා රහත් වුණාට ඊළඟ ලෝකෙ මම අවසානයට ඉවර වෙන දවස කවදාද ලෝකෙ ඉවර වෙන දවස එදාටයි මම රහත් වන්නේ කියලා තමයි මේ අය මේ සතර අධිවර්තණේ වැඩ. ඒක හැබැයි කවදාවත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ ධර්මතාවයේ නැවත නැවත තේරුම් ගන්න බැරි. නැවත නැවත තේරුම් ගන්න කරන්න තියෙන එකම දෙයයි ඒ දේ කරන්න නැති නිසා තමයි මේක කෙරෙන්නේ නැත්තේ. මොකද්ද කෙරෙන්නේ නැත්තේ කියලා කියන්නේ මේ හටගත්තු දේ නැති වෙනවා මිසක් නැතිගත් නැති වෙච්ච දේෙන් තව දෙයක් හට ගන්නව නෙමෙයි කියන්නේ. මේ අය කරන්න භාවනාවට ගිහිල්ලා නැති වෙච්ච එක කොහොම හරි තව එකක් හදන්න පාවිච්චි කරනවා. හාල් දැක්කනම් මේ අය කොහොම හරි ඒ චිත්තක්ෂණය පාවිච්චි කරන එක පිටි කරන්න. පිටි වුණාට පස්සේ කල්පනා කරනවා දැන් නම් වරදක් වෙලා තියෙනවා දැන් පිටි වෙච්ච නේ මට ඕනුනේ බච් කන්නයි දැන් බච් කන්න මොකද කරන්නේ කියලා ආයි දැන් එතකොට බලනවා පිටි ටික හාල් කරන්න. පිටි ටික හාල් කරන්නම් බෑ. එහෙම නැත්තම් හිතනවා අද නම් බත් කන්න එක හොඳයි කියලා හාල් දැක්ක හැටියෙන් බත් කරනවා. බත් තැම්බෙනකොට ලිපේ හිතෙනවා නෑ 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 අද නම් බත් කාලා හරියන්නේ අද නම් රොටියක් කන්න ඕන දැන් අන්න එකෙන් රොටි හදනවා. බැ ලිපේ තැම්බෙන බත් වලට තැම්බෙන හාල් වලින් නම් රොටි හදන්න හම්බෙන්නේ. ඔන්න ඕක තමයි මේ අයගේ අධිශීල මට්ටමේ තිබෙනව භාවනාව. මේ වෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ ඉන්නා වූ අරමුණ. ඒ වෙලාවේ ප්‍රකට වෙන වචනේ. ඒකට තමන්ට ඒ වෙලාවේ මොකද්ද ඒ වචනේ දුන්නේ නිර්වචනය? මොකද්ද ඒ වෙලාවේ ඊළඟට අවශ්‍ය වෙන්නේ? ඊළඟට අවශ්‍ය දෙයට ඒක පරිවර්තන වෙන්නට ඇද්ද? මම දැක්ක රූපයක් කෑල්ලක් දැක්ක ඉරක් තියෙනවා. කෑල්ලක් නම් ඉරක් නම් ඉතින් චක්කු විඥානේ.
චක්කු විඤ්ඤාණය මේක ඇහෙන්දව මම දන්නවා ඇහැ වහලා තියෙනවා ඇහෙන් රූපේ නැහැ එහෙනම් මේක මේ චක්කු විඤ්ඤාණයෙන් හදලා දුන්නේ චක්කු විඤ්ඤාණයෙන් හදලා දුන්නේ ඉතින් ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්න කියන්නේ එකක් තියෙනවනම් මෙයා හිතනවා ඒක තුල තව එකක් හටගන්නවා මෙන්න මේ වචන ටික නම් මේ ඉන්න අයගෙන් 3-4 දිනුට වඩා අනිත් අයගේ ඇතුළට යන්නේ නැහැ. කොච්චර වුණා. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා තමයි කියන්නේ පදපරම කියලා. මේව වචන 10 පාරක්, 15 පාරක්, 20 පාරක්, 100 පාරක්, ලක්ෂයක් වාරක් අහනකොට ඇතුළට වචනයක් යනවනම් ඒ ආයත කියන නෙයි. ලක්ෂයක් පාරක් ඇහුවත් ඒ ඇතුළට යන්නේ නැති අයට තමයි කියන්නේ එතකොට පදපර. ඒ අය අබව්‍යයි නිවනට. ඒ අය නිවන වහගෙන ඉන්න අය. ඒ අය නිවනට බය වෙච්ච අය. වහගෙන ඉන්නේ ඒක. නිවන කියන වචනයට බය වෙලා තින්නේ අය. අර හොල්මන්ට බය වුණා වගේ තමයි. යකාට බය වුණා වගේ තමයි. යකාට බය වුණා නම් ඒ මිනිස්සයා මැරෙනකම්ම මොන තොවිල කරත් යකාට බයයි තමයි ඉන්නේ. තොවිල් කොක්කොම කරන හැමදාම තොවිල් කරනවා. හැබැයි යකාට බයයි. හොල්මන්ට බයයි. ඒතර මෙන්න මේ අයත් මේ නිවනට බය වෙලා ඉන්නේ. නිවන දැක්කොතින් අත් දැක්කොතින් නිවනට ගියොතින් මගේ මේ තිබෙන්නා වූ සියලු දේවල් ටික නැතුව යනවා කියන මතය තුලයි. ඒ තරමට ඒ තියෙන දේවල් ටික පවතිනවා ඒ නිත්‍යයි ඒ ස්ථිරයි ඒවා මගේ දේවල් කියලා මේ මම මගේ මගේ මානෙ කියලා දිට්ඨියගෙන තණ්හා මාන දිට්ඨි තුන අල්ලගෙනයි මම මගේ මගේ දිට්ඨිය මේක මම කළ යුතු කාර්යයක් මේක මට අයිති දෙයක් මේක මගේ දෙයක් මේක මම කළ යුත්තක් කියන අන්න ඒ දිට්ඨිය තුල ඉඳගෙන තමයි භාවනාවට වාඩි වෙන්නේ මුදේ දිෂ්ටිය තුල ඉඳගෙන භාවනාවට වාඩි වෙන්නේ භාවනාවට භාවනාව කරන දුන්නොදින් භාවනාව යන පැත්තේ මට යන්නේ සිද්ධ වෙනවා එතකොට මම ඒකට යටත් වෙලා ඉන්නේ සිද්ධ වෙනවා ඒකට යටත් වෙලා සිද්ධ වුණාන් පස්සේ මට ඕන දේ කන්න හම්බ වෙන්නේ නැහැ මට ඕන ඇත්ත ගින්න හම්බ වෙන්නේ නැහැ මට ඕන ගමන යන්න හම්බ වෙන්නේ නැහැ මට ඕන ඇඳුම් අඳින්න හම්බ වෙන්නේ නැහැ මට ඕන විදියට මැරෙන්න හම්බ වෙන්නේ නැහැ මට මැරෙන්න ඕන මොකටද දැන් මේ දීලා තිබෙන්නා වූ දානවල තිබෙන්නා වූ කුසල් ටිකත් අරගෙන ගිහිල්ලා මට මැරෙන්න ඕන මෙහෙම හරියන්නේ ලෝක ජනාධිපති වෙලා ලෝක අගමැති වෙලා ලෝක රජුරෝ වෙලා සක්විති රජ වෙලත් ඉඳලා ඊට පස්සේ නිවන් දකින්නයි මට ඕන කොහොමද ඔන්න ඕකයි තින් පස්සේ ලෝක සතරහත් වටයන් නැති කරන්න බෑ ඔය දිට්ටි අයින් කරන්න දිට්ටි අයින් කරන්නත් බෑ සතරහත් වටයන් තොර දිට්ඨිය අයින් කරන්න පුළුවන් වන්නේ සතර අධිපට්ඨානෙ විතරයි. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සියලු බුදුවරු. මේක සබ්බ පාපස්සා කරනම් කුසල අසුප සම්බන්ධ. සචිත්ත පරියෝදපණ. සචිත්ත පරියෝදපණ කියලා කියන්නේ මේ අරහත් චිත්තක්ෂණයක් තුල චිත්තය පිරිසිදු කරගන්න. අරහත් චිත්තක්ෂණයක් වෙනුවෙන් චිත්තය පිරිසිදු කරගන්න. චිත්ත අරහත් චිත්තක්ෂණය බවට පරිවර්තනය කරා. එතන තමයි කියන්නේ ඒක චිත්තක්ෂණය තුළ මේක විදර්ශනා නුවණින් අත්දකින්න. ඒක චිත්තක්ෂණය තුළ විදර්ශනා නුවණින් අත්දකින්න. ඒක චිත්තක්ෂණය කියන්නේ එමනම් විදර්ශනාවට අහු වෙන එකක් වෙන්න ඕනේ. චිත්තක්ෂණේ විදර්ශනාවට අහු වුණා නම් එතකොට අන්න අර කියන தත්වයන් සියල්ලම ඉවරලා යන බැහැර වෙලා යන විදර්ශනාවට අහු වෙනවා කියලා කියන්නේ වෙන කරන්න කිව්වා නෙමෙයි ඒ මොහොතේ ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනකොට ඒ බව දැන ගැනීමටයි විදර්ශනාව කියලා කියන්නේ ඒක මෙනෙහි වෙච්ච බව දැන ගැනීමටයි විදර්ශනාව කියලා කියන්නේ වචනයක් ප්‍රකට වෙච්ච බව දැන ගැනීමට විදර්ශනාව කියලා කියනවා. වචන ප්‍රකට වෙන එක නතර කරන්න බැරි නිසා ඒක දැන ගැනීම තුලින් ප්‍රකට වෙච්ච වචනේ බලය නැති වෙනවා.
ඒකෙන් අදහස් වෙන්නේ ඒ වචනේ නැවතෙන්න බැරි කිය. එකාඹ ගෙඩියක් කියුණාට තවම ගෙඩියක් හැදෙන්න පුළුවන්ගයි. එකාඹ ගෙඩියක් කල් අයින් කරා ඒ ඇටේ තල්ලා වීසි කරයි කියලා ඉල්ලා අඹ හැදෙන්නේ නැවතින්නේ. තවම් බැටයක් තියෙන ඒක තල්ලා වීසි කරොත් එහෙම ඒ අඹ ඇටෙන් ගහ හැදෙන්නේ නැවතුන. තවම් බැටයක් තියෙන ඒකෙන් ගස් හැදෙනවා. ඒකත් තල්ලා වීසි කරොත් එහෙම තවම් බැටයක් આવත් ඒකත් තල්ලා වීසි කළා. එහෙනම් ගහේ හැදෙන හැදෙන අඹ ගෙඩිය ඇටේ තලතල වීසි කරා නම් ඇටේ තලතල පිටිගල්ල සුළුගේ පාගල් ඇරියා නම් ජලයේ පාගල් ඇරියා නම් අන්න එදාට අලුතෙන් අඹ ගස් හැදෙන්නේ නැවති. ඉතින් කරන්න තියෙන්නේ මේ අඹ ගහත් කපලා දාන්න ඕන. අඹ ගහ කපලා දැම්මට පස්සේ ඒ අඹ ගහේ අඹ ගෙඩි හැදෙන්නේ නැවති. ඒකෙන් නතර වෙන්නේ නැහැ. හැබැයි මේ වලට හැදිලා තියෙන අඹ ගෙඩි වලින් ඒ අඹයට පැලෙලා අඹ ගස් හැදෙන්නේ නැවතින්නේ. අඹ ගහ කැපුවට. අඹ ගහ කපන එක තමයි මේ මොහොතේදී මේක කපලා දාන්නේ. ඉන්නකොටම කරටිය ලඟින් කපන්න. ඒකට අඹ ගහ ගලපුවා නෙවෙයි බුදු පියාණන්ගේ තල් ගහ දෙකට කැපුවා. තල් ගහ කියන්නේ තල් වර්ගයේ ගහක්. ඒක කරපුවා නම් කරටි ආයි ඒකෙන් හැදෙන්නේ නැහැ. පොල් ගහ දෙකට කැපුවා නම් පොල් ගහෙන් ආයි බඩෙන් ආයි දළු වෙන්නේ නැහැ. ගහ පැල වෙන්නේ. පුවක් ගහ කැපුවා නම් කිතුල් ගහ කැපුවා නම් ආයි ඒකෙන් පැලයක් ගන්න බෑ. අඹ ගහ කැපුවට අඹ ගහයි පැල වෙනවා. ගොරක ගහ කැපුවට ගොර ගහ පැල වෙනවා. ඒ නිසා මෙන්න මේ පැල නොවන තැනින් කපන්න ඕන. පැල නොවන තැනින් කපන්නම් ගහ දෙකට කැපුවාන් පස්සේ හැද්ද කැපෙන ගහ එතනින් හැබැයි ඒ ගහ ඉවරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ වෙනකොට මේ ලෝකෙදි වෙන්නා වූ අනිත් පොල් ගස් වල පොල් හැදෙන්නේ නැහැ. අනිත් තල් ගස් වල තල් හැදෙන්නේ නැහැ. දැන් ඒ තල් ගස්සේ නම් ඒවත් කපන්න ඕනේ. එහෙනම් ඒකට තමයි මේ කායන වසනාව කියලා කියන්නේ. ඒකට තමයි පරයංග භාවනාව කියලා කියන්නේ. ඒකට තමයි සක්ම භාවනාව කියලා කියන්නේ. ඒක තමයි ඒතකොට කෙලස්තාවන් වැර ඇතුව කියලා කියන්නේ. කෙලස්තාවන් වැර ඇතුව කයේ කය බලනවා නම් කළ යුතු කාර්ය තමයි මේ මොහොතේදී මේ ප්‍රකට වෙන අරමුණ දැනගැනීමෙන් එහාට යන ගමන නතර කරන එක. රූපයක් දැක්ක ඉරිගැල්ලක් දැක්කයි කියන දැනින් ඒක නතර කරන්න බැරි වුණාට පස්සේ කොහේද තව යහට යන්නේ? ඉරිගැල්ල නම් ඉරිගැල්ල කියන්නේ වචනයක් කියලා දැනගන්න බැරි වුණාට පස්සේ කොහෙද තව යහට යන එක නවතින්නේ? ඉරිගැල්ලක් දැක්ක කියලා කියනවා මම වචනයක් නම් ආවේ නැහැ කියලා ඊට පස්සේ කියනවා. තර්ක කරනවා තුවක්කුත් අතේ තියාගෙන විඩි තියන්න තදෙනවා. වචනයක් නම් ආවෙ නෑ. ඉරි කැල්ල කියන වචනයක් කියලා දන්නේ නෑ. විවේකේ කිව්ව වචනයක් කියලා දන්නේ නෑ. හිස්තැන කිව්ව වචනයක් කියලා දන්නේ නෑ. මොකක් කියුණත් දැනගන්න එපා කියුණේ වචනයක් විතරයි කියලා. නැත්තකින් බල්ලත් කතා කරනවා නේද උඩට? බල්ලා කතා කරනවා බල්ලිගේ භාෂාවට. බැල්ලිටයි බල්ලටයි කියතුනා නේද උන් තේරෙන්නේ. මේ භාෂාව තේරෙන්නේ ඒ අයට. තමන් ළඟ තියෙන භාෂාවෙන් තමයි මේක දැනගන්නේ. මේ අය ඒ වෙලාවේදී මේක ජපන් භාෂාවෙන් දැනගන්නේ නැණි. ජර්මන් භාෂාවෙන් දැනගන්නේ නැණි. දෙමළ භාෂාවෙන් දැනගන්නේ නැණි. දැනගන්නේ සිංහල භාෂාවෙන් උතන. දොර ඊනම් ඒ දැනගැනීම තුලම මේක වචනයක් කියන එක මෙච්චර නැවත නැවත දැන් අවුරුදු 230 කියන බණේ කියන එක වචනය ඇතුළේ දාගන්න බැරි ගැටලු විතරයි තියෙන්නේ. ලෝකේ යමක් දැනගත්තා නම් බුදුහාමුදුරුවෝ දැනගන්නෙත් වචනයකින් මිසක් වෙන විදියට නෙමෙයි කියන මොන්නම ආකාරයේවත් මේ ඇතුළේ වචනේ නොවන ප්‍රශ්න තියෙන්නේ. දැන් මේවා ඇහිච්ච වෙලාව මේ එක වචනයක් හරි ඇහෙනවනම් මෙයාට මෙතන ඉන්න අයගෙන් වැඩි පිළිසෙල එක වචනයකට ඇහෙන්නේ නැහැ මෙතන. මොකද එහෙම අහන්න සූදානම් වෙන්නේ නැහැ අයියා. ඊ තරමට මේ මමයා මෝරලා තියෙනවා. ඊ තරමට දික්තිය කාලා තියෙනවා. ඊ තරමට මේවා කුරවල් වෙලා තියෙන මේක හරියට අර
වේලිච්ච ලීයක් නවනවාගේ වැඩ. වේලිච්ච නියක් කවදාවත් නවන්න බෑ, කල්යන විතරයි. නැවෙනවන නැවෙන්නේ ලපටි ලීය. මේවා මේ අවුරුදු 80න් පස්සේ කරන්න පුළුවන් වැඩ නෙවෙයි. බුදුහාමුදුරේ කිව්වේ අවුරුදු 7 මට වාර දීපම් මම එක දවසේ සුද්ධ කරලා ඉවර කරනවා කියලා පොඩි කතාව. අවුරුදු 70න් දීලා අවුරුදු 70කුත් මදිදී සුද්ධ කරා. ඊළඟ භවයට ගෙනියන්නම වෙනයි. හැමදාම උනේ භවයේ තමයි. ඔක්කොම වැඩ ඉවර කළා මුණුපුරාගේ දරුවගේ වැඩ ඉවරනාට පස්සේ තමයි භාවනා කරන්න පටන් ගත්තේ. ඒ භාවනා කරන්නේ තැබැයි ඒ මුණුපුරාගේ ඊළඟ මුණුපුරාවත් බලන ගමන. මේ પરම්පරා 7ක මුණුපුරා බලන ගමනේ භාවනා කරන්න වෙලාව. ඉතින් ඒ භාවනාවේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ භාවනාවේ ප්‍රතිඵලයක් ලැබෙන්නම් ඒ භාවනාව කරන විනාඩි 5 hari මේකට අවධානය යොමු කළා මේ තුල ඉඳගෙන වැඩේ කරන්න පුළුවන් වෙන්න එපා වෙන වෙන කල්පනා නතර කළා. එහිම කල්පනා නතර කළා විනාඩි 5ක් 10ක් ගන්න පුළුවන් කමක් නැති ප්‍රශ්න මේ තියෙන්නේ. ආසාව තියෙන මොකටද මම භාවනා කරනවා කියලා කියන්නේ. ඒ ආසාවට තමයි භාවනාවට ඇවිල්ලා රූප හොයාගෙන යන්නේ, සද්ද හොයාගෙන යන්නේ, අනිකුත් දේවල් හොයාගෙන ගිහිල්ලා මේ නැකිලා කියලා කියන්නේ දැන් මේ. මම භාවනා කරානේ. මම දැක්කන් රූපේ. මම දැක්කන එක චක්කුඥානය හදලා දෙනවා. ඇහැවල තිබ්බට මට පේනවනේ ඇහැවල තිබ්බට චක්කුඥානය හදන්න පුළුවන් නේ. මේ හරග්ගේ කතාව කිව්වම මේ බත් නැතුණාට මේ හාල් නැතුණාට බත් වෙන්න පුළුවන් කියනවා කියන්නේ. පිටි නැති වුණාට ඉන්දියාප සම්බන්ධ පුළුවන් කියන වගේ. ඇහැවල තිබුණ චක්කු විඥානේ හදන්න පුළුවන්. කන ඇහුන් නැති වුණාට සෝත විඥානේ හදෙනවනේ. කට වහල තිබ්බට දිව විඥානේ හදෙනවනේ එතකොට. මේව මෙච්චර පටලවන්නේ දැන් නැතුව බුදුහාමුදුරුවෝ ඔක්කොම එකතු කරලා දීලා අන්තිමට එක සරලෝගෙන හල්ලෙලා මේක සමුනුපසන සූත්‍රයේදී මහන්නේනි මනස ඇත ධර්මතයද ගුවම චක්කුද මේක සෝතද මේක ගානද මේ කියලා මොන හරකටද මේක හොයන්න ඕනේ දැන් බුදුහාමුදුරේ සනක ප්‍රවඩා මම දන්නවා කියලා කියන්නේ මේක හොයන්න යන්නේ බුදුහාමුදුරු දන්නවද බුදුහාමුදුරන් පුළුවන්වද ඔහොම එකක් කරගන්න මම දන්නවා ඊට වඩා මේක චක්කු විඥානි කියලා වෙන් කරගන්න බුදුහාමුදුරු දන්නේ නැහැ වෙන් කරගන්න ඒක නිසා කිව්වා එකයි කියලා දැන් මට පුළුවන් වෙන් කරන්න බුදුහාමුදුරන්ට වඩා මේක මෙලා මම ඒක තමයි දැන් මේ කරේ කියලා ඕන් ඇවිල්ලා කියන ආකාරය මොනතරම් අහංකාරකමකින් ආඩම්බරකමකින් දෝටි කියන්නේ කියන උඩ කමට අනේද මම දැක්කේ මෙහෙමයි මේ විදියටයි දැක්කේ මේ විදියටයි මට අවබෝධ වුනේ සියලු දේවල් අවබෝධ වෙලා මේ කමට අනේ දෙනකොට මොනතරම් මහාන් තත්වෙකින් ඉඳගෙන මේ වඳුර උඩ යනවා වගේ බයි බිම යන්නේ නැතුව හැටපැන්නත් පුදුමාකාර මාන්නකින් කියවන්නේ මේ ටික කියන්න කියන්න වචන එකතු කරන්න එකතු කරන්න වචන තමයි මේ එකතු වෙලා තියෙන්නේ වචන තමයි එකතු වෙලා තියෙන්නේ නීවරණ එකතු වෙලා තියෙන්නේ නිවන වෙල කියලායි තියෙන්නේ නිවනෙන් තොරයි මම මේ කතා කරන්නේ රූපෙදි දින ආසාවයි මගේ මේ කුණු ශරීරයට මේ නම පොලිගින් වැగిරෙන මේ කුණු ශරීරෙදි දින ආසාවයි මං කියන්නේ කියලා තේරෙන්නේ නැහැ නේ ඒ වචනේ හරහා මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ මේ රූපෙදි දින ආසාවනේ පෙන්වන්නේ මියා මේ කාටවත් කිව්වට හරියන්නේ නැහැ මේක හැදිලා තින්නේ මේ විදියට තමයි මෙන්න මේකේ தত্ত্বය මට මේක පේනවා එහෙනම් මම ආපහු ගිහිල්ලා මේ වගේ හොඳ රූපයක් හොයා ගන්නවා ඒක තමයි දික්තිය මේ ලෝකේ ඇත නැත කියන දික්තිය ඉන්නේ සාහස්ත්‍රවාදයේ යුක්තිවාදී දෙකෙන් දෙක මාරුවේ ඒක තමයි මේ භාවනාව දියුණු වෙනවා කියලා හිතාගෙන ඉන්න අය. ඊට වඩා දරුණු විදියට එතනින් දෙනවා මේ භාව කමඨහන දෙන්නේ. බණ කියන ඕන ඔළුව වනන. එක වචනයක්වත් ඇතුළට ගියා නම් සරලව තේරෙන්න පාය භාවනා වෙලාවේදී වචනයක් Tamanට ප්‍රකට වුණේ නැත්තම්
භාවනා වෙලාවේදී ප්‍රකට වෙච්ච මොනම වචනයක්වත් ඒ භාවනාවට අදාළ කමඨහනේදී කියවෙන්න බෑයි කියන එක. ඉතින් තුන්වෙනි යෝනිසෝමනසිකාරය දීලා තියෙන නිසා තුන්වෙනි යෝනිසෝමනසිකාරයේදී මේ අය දන්නවා කමඨහනට මොනවද මං කියන්න යන්නේ කියලා. මොකද මේ අය සූදානම් වෙලා ඉන්නේ කමඨහන. එතකොට තේරෙන්න ඕන මේ මම කියන්නේ භාවනා වෙලාවේ ප්‍රකට වෙච්ච වචන ටික නේද කියලා ඒ වෙලාවේ තේරෙන්න බැඩුවස්. වෙන වචන මට කියන්න දෙයක් නැහැ. මේ කියන්නේ ඔක්කොම මේ වෙලාවේ දේවල්. මේ පොඩි කාලේ දැනගත්ත ඉස්කෝලේ ගිහලා ඉගෙනගත්තු වචන ටික නෙමෙයි මේ කියවන්නේ. මේ කියවන්නේ මේ වෙලාවේ තන ප්‍රකට වෙච්ච වචන ටිකයි. අන්න ඕක තේරුම් ගන්න තාක්කල් මේ අයට මේ කරන්න ආ වූ මේ කාර්යයේ මොනම ප්‍රතිඵලයක්වත් මින් මීට එහාට යන්න හම්බ වෙන්නේ භාවනාව අපි දාපු තේ සීනි ටික තමයි තේකේ තියෙන්නේ කියලා මේ අය කවදාවත් ගෙදදී පිළිගන්න සූදානම් නැහෙනී. සීනි වැඩි කිව්වොදින් මේ අය තර කරනද වැඩි උනේ කොහොමද මම වෙන දාපු ගාන තමයි දැක්කේ මම දැම්මේ හැඳි දෙකමයි මේ කටේ වරදක් කියලා බයින් පටන් ගන්නද පොඩි කාට හරි කාට හරි. කවදාවත් පිළිගන්නවද නෑ වැරදිලාද සීනියන් තුනක් ගියා කියලා. තේකේ සීනි වැඩි උනන් පස්සේ ඒ තර කරන එක තමයි භාවනායි තර කරන්නේ නෑ නෑ මට ඒ වෙලාව වචනයක් ආවේ නෑ මම දන්නවා ඒ වෙලාවේ වචන මේ ආවේ ඒක මම මේ දැන් විස්තර කරන්නයි කියන්නේ මේ සීනි එතකොට වැඩි වෙලා තින්නේ විස්තර කරලා තේක බොන එක සීනි දාගෙන අලුත් කියනවා සීනි වැඩි කියලා ලුණු වැඩි උනහම කියනවා තමයි උඹේ කටේ වැඩිද කවදාවත් පිළියන්නේ නෑ ලුණු වැඩිින් ගියා කියලා ලුණු නැති දවස කියන්නේ කටේ දෙද මම ලුණු දැම්ම දන්නේ නැහැ. ඒකම තමයි භාවනා වලත් කියන්නේ. ඒ වෙලාවේ නම් මම දැනගත්තේ මෙච්චර. ඒ වෙලාවේ නම් මට වචන ආවෙම නැහැ. මේ අභ්‍යන්තරේ වැඩ කරා දැනීමක් ආව. දැනීමෙන් දැනගත්තා. මෙහෙම දැනගත්තා. මේක හතරස් වගේ දැනගත්තා. මොන වචන ටිකක්ද කියවන්නේ කියලා බලන්න. ඒක විස්තර කරන්න මොන තරම් වචන ටිකක් පාවිච්චි කරනවද කියලා කියන්න බලන්න. ඒ විස්තරන පාවිච්චි කරන සියලු වචන ටික එතරම් ආපු වචන නෙමෙයි. ඒ වෙලාවේ ආපු වචන නෙමෙයි. ඒ සියලු වචන ඒ වෙලාවේ ආපු වචන. එක වචනයක්වත් අලුතෙන් එකතු වෙන්නේ දෙයක් නැහැ ඒකට අදාළ. මේ ලෝකේ යමක් සංස්කරණය වුණාට පස්සේ ඒ සංස්කරණය වෙච්ච දේ ඊට පස්සේ ආපහු අලුතෙන් සංස්කරණය වෙන නිසා ඒක නැවත සංස්කරණය කරන්න බෑ. අපි යමක් ප්‍රින්ට් අවුට් එකක් ගත්තාට පස්සේ පත්තරේ මුද්‍රණය කරා පස්සේ ඒ පත්තරේ උඩින් ආයෙ පත්තර මුද්‍ර වෙනවා. ආයෙ මුද්‍රණය කරන්න බෑ එතන ඒක අලුත් පත්‍රයක් ගහන්න. ඒ කරුණ මාර්ගෙන ආයෙ අලුතෙන් මම මුද්‍රණය ගන්නද? මේ කපල ගැහිල්ල නැහැ මකල ගැහිල්ල නැහැ මේ. ගල්වැල් එළියල මැකුවට කොළේ එළිය මේක මකන්න බෑනේ. ඒක තියෙනවා එහෙම. තව මොන මොන ලිව්වත් අර ලියපු එක උඩින් තමයි ලියවෙන්නේ. යට එක සිද්ධිය මකන්න හම් වෙන්නේ නැහැ මේගොල්ලෝ මැකුවට මකන ආරගෙන මකනයිද මේ. එහෙනම් මේ යටපත් කරන්න ගිහලා හරියන්නේ නැහැ මේගොල්ලෝ හදන්නේ අර ටිපර්ද මොනවද ගහලා ඔය ටයිප් කරනකොට මෙයා කරන්නේ මොකද ටිපර්ද ටපර්ද මොනවද ගහලා අන්න ඊ වගේ කරනහද භාවනා දොර භාවනා වෙලාවේදී වෙච්ච දේයි ප්‍රකාශ වෙන්නේ කියන එක පිළිගන්න බැරි මෙන්න මේ මහාන් තත්ත්වෙ මේ තියෙන. ඒ මහාන් තත්ත්වෙන් පල්ලෙහාට බැස්සනම් භාවනාවේ ඒ වෙලාව දැනගත්තනම් මෙන්න වෙච්ච දේ තමයි මේ කියවුනේ වෙන වෙච්ච දේ සිදුවීතු දේ නෙමේ වෙලා තියෙන්නේ මම භාවනා කළා නෙමේ මම භාවනා නොකර ඉඳලායි තියෙන්නේ. මම මීට වඩා පොල් ගගා හිටියනම් හොඳයි පොල් ගගා හිටියනම් මෙච්චර අකුසල හැදෙන්නේ නැහැ නේද කියලා තේරුම් ගත්තනම් දැන් එක්ක භාවනාව නතර කරලා පොල් ගන්නම් පටන් ගනි නැත්තම් පොල් ගෑම තියලා භාවනා කරනවා නම් භාවනාවට ඕන විදිහට භාවනාව වෙන්න වැඩේ කරා. එතකොට එයා භාවනාවට සූදානම් වෙලා යනවා. දැන් වෙලා තියෙන්නේ මේක පිළි නොගන්න නිසා භාවනාවට සූදානම් වෙලා යන්නෙම නැහැ. මේ ඉන්න අයගෙන් දෙන්නෙත් තුන් දෙනෙක් අර අනිත් සියලු දෙනා බලන්න තමන් භාවනා කරලා පටන් ගත්තු මේ භාවනා ක්‍රමය අවුරුදු එකමාරක් වුවත් දෙකක් වුවත් ඒ පළවෙනි දවසේ දුන්නා වූ කමඩාන මේ ළඟ අයන් ළඟ ඇතිනේ අරන් ගිල්ල සීඩී එක
හොයාගෙන බලන්න නැත්තම් කොයි කවද්ද මම පළවෙනි වැඩසටහනාව කියලා බලන්නේ ඒක වැඩසටහනේ මේ තොරතුරු මෙන් හොයාගන්න පුළුවන් කියලා අරගෙන බලන්න තමන් එදා දුන්නු කමඨානේ කරන ප්‍රකාශනයයි අන්තිම දුන්නු කමඨානේ කරන ප්‍රකාශනය අතර දසමයක වෙනසක් වෙලා තියෙනවා. යෝනිසෝ මනසිකාරය සම්බන්ධයෙන් හරි භාවනාව සම්බන්ධයෙන් හරි භාවනාවට අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර සම්බන්ධයෙන් හරි බලන්න ඔය අවස්ථා තුනෙන් එක අවස්ථාවකවත් දසමයක වෙනසක් වෙලා තියෙනවා. කියපු වරින් වර කියපු වචන එක එක ආකාරයේ වෙනස් වුණාට වෙන මොන හරි වෙනසක් වෙලා තියෙනවා. යෝනිසමනසිකාරය කරා වැරදි මේමයි ඕනෝන යෝනිසමනසිකාරය කළ යුත්තේ මේමයි මහත් යෝනිසමනසිකාරය කරත්තේ කියලා කිව්ව වචනේ අනුව යෝනිසමනසිකාරය වෙනස් වෙලා තියෙනද කියලා බලන්න පොඩ්ඩක් හරි. ඒක ඒ විදිහටම නේද නැවත තමන් කළ දෙන්නේ ඒක වෙනස් කළ ඇති තමන් හැබැයි කිව්ව ආකාරයට වෙනස් කළද එවනත තමන්ට ඕන තවත් ආකාරයට වෙනස් කළ දෙන්නේ කියලා බලන්න. දුන්න උපදේශය පිළිබඳව තියෙනවා කියලා බලන්න. අවස්ථා දෙකක් අරගෙන මේ අය බලන්න මේ සරේ ඉදිරියට යන්න පුළුවන්. තමන්ගේ මීට පෙර තිබෙනා වූ CD එක උත්හාලා මේ සරේ CD අතහල් බලන්න. ඒ CD එකේ තමන් කමඩන අරගෙන ඒකේ තිබෙනා වූ තමන් කමඩන කොහොමද එදාම වචන කතා කරේ කොහොමද භාවනායිදී මගේ ආකල්පය තිබුණේ අද භාවනායිදී මගේ ආකල්පය තිබුණේ කොහොමද කොහොමද මම වචන ප්‍රකාශ කරේ කොහොමද අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ කියලා බලන්න. මොනම දශමයකවත් වෙනස් වුණා නම් වෙනස් වෙලා තියෙන දෙන්නේ තුන් දෙනෙක් විතර. අනිත් අයගේ දශමයකවත් එතන වෙනස වෙලා නැහැ මූලික තැනම. එහෙනම් මේ භාවනා පටන් ගන්න පෙර තමන් හිටියද කිසියම් අරමුණක තමන් හිටියද කිසියම් භාවනා ක්‍රමයක තමන් භාවනාවක් පුරුදු වෙලා තිබ්බද අන්න ඒකම තමයි තවමත් යන්නේ. අන්න තේරුම් ගන්න. තවම මේ භාවනාවට අනුගත වෙලා යෝනිසෝ මනසිකාරය කියන වචනය දසමයකවත් තීරලක් නැහැ. අත්‍යන්ත ලක්ෂණ කියන වචනය දන්නේම නැහැ. මුද යෝනිසෝ මනසිකාරය කලින් භාවනා කරන දැන් වලත් වචනේ ඇහිලා තියෙන නිසා පොඩි කාලේ දහම් පාසලේදී යෝනිසෝ මනසිකාරය වචනේ ඇහිලා තියෙන නිසා සෝතවති මාර්ගයේ යෝනිසෝ මනසිකාරය වචනේ ඇහිලා තියෙන නිසා ඒ වචනේ පිළිබඳව දැනුත් දන්නවා ඒ වචනේ අකුරු ටික. අත්‍යන්ත ලක්ෂණයකවත් ඇහිලා නොතිබුණු වචන නිසා අත්‍යන්ත ලක්ෂණ කියන වචනේ දන්නේ නැහැ දශමයක් කියලා තමන්ගේ කමටහන් දෙකක් තෝරලා බලලා තමන්ට අහු වෙන තියෙනවා. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. මේ අයට මෙන්න මේ අනුශාසනාවට අනුගත වුණොතින් අද දිනේදී මේ වැඩේ ඉවර කරගන්න. මේ භාවනාව ඉවර කරගන්න. තමන් කොහොමද මේ කමටහන් ගත්තට මාසෙ මාසෙ ඇවිල්ලා මෙතන මේ මදුරුවක පහසු ගන්න නැතුව මේ අනුන්ගෙන් කකා මේ දුක් විඳින හිටියට මගේ මේ භාවනා කිරීමේ අරමුණ සඳහා මම භාවනා කරන්න උත්සාහ කළා තියනද නැද්ද කියලා තමා තමා තුලින් පරීක්ෂා කළ බලන්න. තමා තමා තුලින් පරීක්ෂා කළ බලන්න මම මේ වැඩේ කළා තියනවද ගුරු උපදේශයක් පාවිච්චි කරලා තියෙනවද ගුරු උපදේශයට අනුකූල වෙලා තියෙනවද අනුගත වෙලා තියෙනවද බුදු කෙනෙක්ගේ මාර්ගය යන තරම් මම නියතමානී වෙලා තියෙනවද කියලා බලන්න පොඩ්ඩ වෙන මොකුත් උන්නේ පෙර උසාගතවලදී ඇවිල්ලා ලෝකේ තියෙන හතරවරක් බුරුගුවට හතරස් බුරු කියන්නේ පෙර උසාගතයි බුරුව රවුම් කළා හතරසුත් කළායි කියන්නේ. මේකට බුදුහාමුදුරු කියන්නේ මේ ගේහසිත උපේක්ෂා. සලායතන වගේ සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ මේවා කොටස් වලට බෙදලා වෙන් කළා තියෙනවා. විදර්ශනා උපේක්ෂාවක් තියෙනවා, ගේහසිත උපේක්ෂාවක් තියෙනවා. ගේහසිත කියන්නේ ගිහි ගෙදර උපේක්ෂාව. ඒක තමයි මෙයාගේ තිබෙන උපේක්ෂාව. ඒක තියෙනවා ඕනෑම කෙනෙක් ළඟ. ඒක බැල්ලි ළඟක් තියෙන උපේක්ෂාව. ඒ උපේක්ෂාවෙන් තමයි බැල්ලි බලුපැටියට කිරි බොන්න ඉඳිලි බලාගෙන ඉන්නේ. කන්නත් නැහැ බඩගිනි කන්න හොයන්න ගියාද කන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඉතින් අරු ආවන් පස්සේ තල්ලු කරලා දාන අරහෙට දාන මෙහෙ දානවා. බේරෙන්න බෑ ඉතින් උල් පැත්තට නිදා ගන්න ඉතින් තීනම් බීපන් කියලා. ඒ උපේක්ෂාව බැල්ලි ළඟක් තියෙන එක. පූසල ළඟක් තියෙන එක. බල්ලත් බුරලා බුරලා බල්ලා පන්නලා යන්නේ නැත්තම් ඌ ආපහු ඒ උපේක්ෂාම බලාගෙන ඉන්නවා ඉතින්.
එනකොටනම් අපේට අදාළ එකෙක් නෙවෙයි නං බුරල බුරල එළෝගෙන යනවා කනවා. හැබැයි හැබැයි අරුත් ඉවසල ඉවසල ඉන්නවා නම් මූත්පත්තේට ලින්නේ ඊට වඩා අපිට දාන. ඊගේ තියෙන ඕනකෙනි. පාරේ මුකෙක් හරි වැල්ල හිටියොදින් බල්ලෙක් හරි පාර මැද්දී මී යන වාහනේ වාහනේ නතර කළා. ඒක පැත්තට ඇදලා දාලා තමයි යන්නේ වාහනේ. උඩ යන්නේ නැහැ වාහනේ. ඒ උපේක්ෂාව. ඌණ තැනක නැති බැරි කෙනෙක් දැක්කාම ඒක තියෙන උපේක්ෂාව. ඊ වගේම තමන් සුසුසු නැති දෙයක් කියලා හිතෙනකොට තමන්ගේ විචාරයට අනුව එතන උපේක්ෂාව තියෙනවා. ඒකට කියන්නේ උදාහරණ විදියට ඒ ගොල්ලෝ කතා කරන්නේ මේ වල්පල්නේ මම දන්නවනේ. ඒ වැඩක් නැහැ නේ උතන අහගෙන ඉඳලා. ඊ එතෙන්ද ගිහිල්ලා වල්පල් කතා කරනවනේ කියලා ඒ ගැන කල්පනා කරගෙන උපේක්ෂාව ගෙහෙ සිත උපේක්ෂාව. ගෙදර ගාය කරන්නේ එහෙමයි. එතෙන්ද යනවා අර ගොල්ලෝ විතර කතා කරනවා. Tamante එක ඇහෙන්නේ නැහැයි වගේ ඔක්කොම ටික ඇහෙන ගමන් Taman කල්පනා කරේ මේ වල්පල්නේ කියවන්නේ මොන් වැඩක් ඇද්දේවල් නෙමෙයි කියවන්නේ. මේ අනුන්ගේ දේවල් කියවන්නේ ආන් ඒක තමයි මේ අයත් කරන්න භාවනායි. වල්පල් කල්පල් කල්පනා කරන භාවනායිදී. ඔය අතුලත කතාව තනිකරම සිද්ධවන්නව. අන්නේ අතුලත කතාව සිද්ධවන්නේ මොකද? මේ ගේසිත උපේක්ෂාව හර. විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ විදර්ශනා නුවණින් දැක්ක නිසා මේක යථාභූත ලෙස යථා ලෙස මේ මොහොතේ ප්‍රකටවෙච්ච අරමුණ දැරගත් නිසා තමන් නොදැනුවත්වම එවැනි අරමුණක් ආයි එනකොට දෙවනි පාර කලින්ට වඩා වේගෙන් එක අල්ල ගන්නවා කියන එක. අන්න තුන්වෙනි පාර එනකොට තවත් වේගෙන් අල්ල ගන්නවා. අන්න ඒකටයි කියන්නේ මේ සතිය දිනු වෙනවා කියන්නේ. සතිමත් වෙනවා කියන්නේ. මගේ සතිය දිනනවා කියලා වචනයක් දාන එක නෙවෙයි එතන ඒක උදේ. එතන සතියක් ගැන කතා කරන්න විදියක් නැහැ මොකද? ඉන්නේ දේ දැනගන්නකොට දැනගන්න එතනම වෙනස් වෙනවා එතකොට. එතකොට සතිය දිනුනුනයි කියලා වචනයක් එන්න වෙලාවක් නැහැ මොකද සතිය දිනුනා නම් වචනයක් නැවිත් තියෙන්න ඕනේ. වචනේ නේක නතර වෙච්ච දාට සතිය දිනුන වෙලා වචන එන්නෙම නැත්තම් අන්න සතිය නිවන වඩපත් වෙලා. සතිය තමයි නිවන වඩපත් වෙන්නේ. මේ සතිය නිවන වඩපත් වෙන්නේ මම නැති වෙච්චලාවට. සතිය තියෙන තාක්කල් මම ඉන්නවා. ඌ ඔක්කොම ධර්මදේශනා වෙලා තියෙන ඕන් ධර්මයේ. ඒර මෙන්න මේ සතියෙන් වෙන දේ බලාගෙන ඉන්න කියන එකට තමයි මේ විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ. ඒ ගේජිත උපේක්ෂාව හරහා මේ අල්ලපු ගෙදරින් කෑ ගහනවා ටීවී එක දානවා රේඩියෝ දානවා උමුන්ට උසාවිත් යනවා නඩුත් කියන ඔක්කොම කළා අන්තිම එක අතෑරලා දාලා පැත්තකට වෙනවා. බේරෙන්න බෑ හැමදාම කම්බිය මේ පැත්තට ගේනවා. වැට තල්ලු කරනවා මේ. පොලිසිය යනවා ඇන්ට්‍රි දානවා උසාවි යනවා නඩු කියනවා ඊට පස්සේ බලනවා නඩු අවුරුදු 20ක් ගියා මේක ඉවරයක් වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ඉති උපේක්ෂාව තමයි. රස්සාවට යනවා කරන්නේ දෙයක් නැහැ හැමදාම ලොක්ක බයිනවා. හැමදාම උගෙත් එක රණ්ඩු වෙනවා කම්ප්ලේන් කරනවා ගහගන්න යනවා පීආර්ගෙන යනවා. හැබැයි හැමදාම ගිහිල්ලා බලනකොට මේක කොච්චර කරත් ඉවරයක් නැහැ. ඉතින් දැන් මොකද කරන්නේ? දැන් ඉති උපේක්ෂාව බුරෝන් දෙයක් කරගනි. ඒ උපේක්ෂාව තියෙන මුලෝක හැමෝ ළඟ. ඒ උපේක්ෂාවෙන් සංසාරේ ඉදරෙන්න පුළුවන් නම් මේ අය ගිහි ගල්වල සංසාරේ ඉදරෙන්න බණ අහන්න ඕනේ නැද්ද භාවනා කරන්න. ඊමේ තමන්ගේ මාන්නය තුල ඇති වුණා උපේක්ෂාව. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන කරගෙන යන්න ඇති වුණා උපේක්ෂාව. අනිත් එක බලගත්තු නම් ඉතින් ඌට යටත් වෙලා ඉන්න උපේක්ෂාව. ඌ යටත් නම් ඌ යටත් කරගෙන ඉන්නව උපේක්ෂාව. දෙපැත්තරම තියෙනවා කිතු. ලොකු එකකෙත් තියෙන පොඩි එකකෙත් තියෙන විදර්ශනා උපේක්ෂාව කියලා එන එක නේ මැදස්ති මැද ඉන්න අන්තයට යන්නේ. ඒකට මැද ඉන්න නම් මේ මොහොතේ ප්‍රකට වෙන අරුමුණ පමණයි දැනගන්න පුළුවන්. දැනගැනීම තියෙන්නේ ආරම්භයේ දැනගන්නේ දැනගෙන ඉවර කොටත් ඒකේ දැනගැනීමත් ඉවර වෙමින් යනකෝ විතිය. දැනගැනීමත් ඉවර වෙමින් යනවා නම් දැනගන්නේ මොක කරාද? දැනගන්නේ වචනයක් කරායි. දැනගන්නේ වචනයක් කරා නම් මොකද්ද වෙන්නේ? එතකොට වචනය වෙනස් වෙමින් යන එක විතරයි දැනගන්නේ. වචනය වෙනස් වෙමින් යනවා නම් වචනයක් බවට පරිවර්තනය වෙන විදියක් නැහැ.
මේ ලෝකේ මොනම වචනයක්වත් තනි තිතකින් හැදෙන්නේ නැහැ. මොනම වචනයක්වත් තනි තිතකින් හැදෙන්නේ නැත්නම් තිත් අනන්ත සංඛ්‍යාවකින් නම් අකුර හැදෙන්නේ අකුරු සංඛ්‍යාවකනුයි වචනේ හැදෙන්නේ. එහෙනම් ඒ වචනේ හැදෙන එක කවදා හරි කියවන්න පුළුවන් නම් මෙයාට එතකන් ඒ කියන්නේ මේ අය වෙනස් වීම දැකලා නැහැ. ඒක තමයි දැන් පැහැදිලිව සරලව මේ අයට කඩලා පෙන්වලා තියෙන වැඩි පිරිසකට මේ ම 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 කියලා කඩලා පෙන්වලා මම කියන වචනේ හදන්න නැතුව කඩලා පෙන්වලා තිනවා පුළුවන් නම් නතර යන් ඔතන. එතකොට කඩලා පෙන්වපු දැනදී එතන නතර වුණා නම් තේනවා අන්න එතනින් එහාට මම වචනයක් මට කියාගන්න වෙලා පුළුවන් වෙලා කම නැහැ පුළුවන් කමක් වෙලා තියෙන්නේ පුළුවන් වෙලා නැහැ. වචනේ කියන්නම් මොකද වෙලා තියෙන්න ඕන? වචනේ කියන්නම් වචනේ එකවර හැදුණා කියන එක වචනේ නිත්‍ය දෙයක් වචනේ ස්ථිර වශයෙන්ම ආස්වාසය කියන වචනයයි ආවේ කියලා මේ අය එහෙම අවබෝධයකට කියලා තියෙනවා. ආස්වාසය කියන වචනේ කවදාවත් එන්නේ නැහැ. එන්නේ ආයන්න එනකොට ඒකේ පැලපිල්ලක් නැහැ. ඒක තමයි ධර්මතාවය ක්‍රියාත්මක කරන. මොනම දෙයක්වත් එක පාට බෝඩ් එකක් පෙන්වුවට මේ බෝඩ් එකේ මුකුත්ම අපිට පේන්නේ නැහැ. ඉතින් මෙයාගේ ගමන් කරනව දන්නවා වාහනේ යනකොට එළිය බෝඩ් ඕන තරම් තියෙනවා බෝඩ් එකක් බව දන්නවා මිසක් බෝඩ් එකේ මොනවද තියෙන්නේ කියලා දන්නවද කවුරුවත්? දන්නේ නැහැ. හැබැයි හැමදාම යන පාරෙන් කියයි ආ මෙතන තියෙනනම් මේ අර බෝඩ් එක මෙතන තියෙන්නේ මේ බෝඩ් එක කියලා. ඒක තමයි මෙයාට තව උදාහරණයක් දෙලා තියෙන පැහැදිලිව මේ රූපවාහිනිය දිහා බලනකොට රූපවාහිනියේ යටින් යන අර ස්පිරිට් ඇඩ් කියලා මේ අකුරෙන් අකුර මත විලා එන ඇඩ් එකක් පෙළියට. ඒ දැන්වීමේ කවදාවත් මෙයාට ඒක දැන්වීම ගමන් කරමින් තියෙන අවස්ථාවේදී ඒකේ තියෙන මොකද්ද කියලා දැනගන්න පුළුවන්ද? කවදාවත් දැනගන්න. ඒක ගෙනල්ලා විදියට තප්පර කිහිපයක් නතර කරලා තියෙනවා. ඔය ප්‍රවෘත්ති වලට පස්සේ ඔය වෙන වෙන වැඩසටහන යනකොට ඒක යන්නේ එතකොට. නතර කරලා තිබ්බාම අන්න තප්පර කිහිපයක් ඊට පස්සේ මේක කියවගෙන යනවා. ඔය පළවෙනි අකුර කියවනකොට අවසාන අකුර කියවෙනවද? නැහැ. ඒකම තමයි භාවනාවේ සිද්ධවන්නේ. ඉතින් භාවනාවේදී වචනයක් කිව්වයි කියලා ආපු හැටියම ඒ කියන්නේ මේ අය දැකලා නැහැ මොකද්ද? වෙනස් වීම. හැබැයි කියන මට අනිත්‍ය අවබෝධ වුණා. අනිත්‍ය කියන වචනේ අකුරු හතර එකට එන්න පුළුවන්ද? අනිත්‍ය අවබෝධ වුණා කියලා කියන වචනේ. අනාත්මය අවබෝධ වුණා කියන අනාත්මය කියන අකුරු පහ එකට ගැදිලා එන්න පුළුවන්ද? එහෙනම් ඒක අකුරු වලින් හැදෙන්න විදියක් නැත්නම් අකුරු වලින් හැදෙද්දී වචනයකුත් එතන විදියක් නැත්නම් වචනයක් කියුණා නම් භාවනාවේදී ඒ වචනේ කියන්නේ නීවරණයක් නම් ඒ වචනේ උඩ ඒ වෙලාවේ Tamanට අවබෝධ වෙච්ච එකක් කියලා කොහොමද මෙයා කියන්නේ? ඒ වචනියම මේ Tamanගේ අතීත අනුසය කෙලෙසයක් ප්‍රකට වෙච්ච බව නොදන්න කම නිසානේ මේ වචනේ ගැනම කතා කරන්නේ. මොන වචනයක් දාලා ගත්තත් එච්චරයි තියෙන්නේ උඩට. භාවනා වෙලාවේදී මොන වචනයක් දාලා ගත්තත් මොකක් තියෙන්නේ අන්තිමට? කොයි වචනයක් දාගත්තත් ඒ වචනය තමන් එතන කියෙව්වයි කියලා කියන්නේ ඒ තමන් වේගයට අහු වෙලාද නැද්ද? වේගයට අහු වෙලා නැහැ. අනිත්‍ය දැකලා නැහැ කියන එකයි ඒ වචنين කියන්නේ. වෙනස් වීම දැක්කේ නැහැ කියන එකයි වචنين කියන්නේ. ඒ වෙනස් වීම දකින තාක්කල් එක චිත්තක්ෂණයක් හරියට කවදාවත් මෙයගේ කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. කලකිරීමක් ඇති වෙන්නේ අන්නේ වෙනස් වීම දැක්කමයි. එතනයි දුක් පිරසින් දකින්න පුළුවන්. මාත්‍රුකා කළා දුක පිරසින් දකින්නයි කියලා නිවන දකින්න ආකාරය පිළිබඳව බණ ඇහුවට දුක පිරසින් දකින්න නැද්ද කොහොමද බණ? බා මේ නිවන දකින්න. දුක පිරසින් දකින්නම් දුක පිරසින් දැකීම තුළ නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන තමයි. නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මේ දුකට හේතු වන්නා වූ මෙන්න මේ වචන ටිකෙන් නැතුව වචන වලින් තොරව
ඉන්න පුළුවන්කම තියෙන ඕන තමයි ඉවසලකෙන්න. ඉතින් වචන නැති වෙනකොට ඉවසගෙන ඉන්න බැරි මොකද හේතුව? මේ අය දන්නව දැන් තමන්ගේ තිබෙන්නා අනුසය කියලා සරහ ආශ්‍රයන් හරහා වචනෙත් තුළ තමයි මම කියන එක කෙනා ජීවත් වන්නේ. ඒකට මම ඊළඟ ආත්මේ අපේක්ෂා කරන්නා වූ මේ රජ සම්පත් දිවි සම්පත් ගන්න නම් මම මරණ මංචකේදී ඉන්න ඕන, මම මැරෙන්න ඕන, මම මැරිලා උපදින්න ඕන, හැබැයි හොඳට උපදින්න ඕන කියලා ඉන්නේ. මේ එකක්වත් මේ අයගේ පෞද්ගලි දෝෂ නෙමෙයි. මේ සියල්ල මොනවද? මේ අනුසය කෙලෙස් වල බලය, කෙලෙස් වල බලගත්කම. මේ කෙලෙස් වල බලගත්කම එච්චර කෙලෙස් ගොඩක් එක්ක බණ ඇහෙනකොට ඉතින් බණ වචනයක්වත් ඇතුළට යන්නේ නැහෙනේ. මේ කලගෙඩියට පරණ කුණුගොඩ කුණුගොඩක් පුරවල දිනව නම් ඒ කුණුගොඩ පුරවල දින කලගෙඩියට තව මොනවද දැම්මත් ඒ කලගෙඩිය ඇතුළට යනවද? නෑ, ඔක්කොම කලේ එළියට යන්නේ. ඉතින් මේ ඇයිද පින්නන්නේ? ඒක මොකද? මේ කෙලෙස් සංසිඳවන්න ඕන කියන තැනට බැස ගන්න තවම තමයි ඡන්දයක් දාගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ ඉන්නේ. කෙලෙස් සංසිඳීම කළ යුත්තේ කියන තැනට ඡන්දයක් දාගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ. කෙලෙස් සංසිඳවන්න නම් කෙලෙස් කියලා කියන්නෙම වචනෙටයි කියන එක තේරුම් නැති ප්‍රශ්නේ. කෙලෙස් කියන එක වචෙන් නම් වචන කියන එක නතර කරන්න නම් දවසේ පැය 24ක් මදි මේ ඇයට ඒ ගැන අවබෝධයෙන් ඉන්න. කච්ච කච්චේ ගාලා මෙතන පේනද? එහා පැත්තට ගියාට පස්සෙත් කතා නොකර ඉන්න බෑනේ. ඒක විනාඩියක් මෙයාට. මොකෙක් හරි පටන් ගත්තම අනිත් සියලු දෙනාගේ වෙලා කරට අත දාගෙන බෙල්ලේ වැල් මල් මාලා දාගෙන කතාව ඊට පස්සේ හොගා. භාවනා කරනවා පේනවා. පුටුවක් අරගෙන තව කෙනෙක් පුටුවක් අරගෙන භාවනා කරනවා නම් ඒ පුටුවට ගෑවෙන පුටුව දිහායින් තමයි තිනු වාඩිල භාවනා කරන්නේ. භාවනා කරනවා ඉතින් පුටුවක් තියන්නේ එකෙක් ඉන්නවා එක තැනක, අනිත් එකට පුටුවක් තියන්නේ තව තැනක ඉන්න පුළුවන්. ඒ කියලා අර කස්සෙම ගහගන්න. ඊයේ බලාගෙන මේ ස්වාමීන් වහන්සේ මෙතන එක්කෙනෙක් ඇවිල්ලා වාඩිලා ඉන්නවා. මේ පිටින් පුටුවක් අරන් ගිල්ලිලා. අනිත් එක්කෙනා අරගෙන පුටුවක් අරන් ගිල්ලා ආ එතනම ගහ ගන්නවා කියලා. පුටුවට පුටු ගෑවෙන්නත් පුළුවන්. තව එක්කෙනෙක් ගාලා තව ඒ වැඩේ කරා. ඒකෙම තේරෙන මොනවද මේගොල්ලන්ගේ අභ්‍යන්තරේ තියෙන අවශ්‍යතාව කියලා. ඒ තරම් බය ඉන්නේ මේ. ළඟ මොකෙක් හරි අතේ දුරින් ඉන්න ඕන. ඒ තරමටම මේකේ කෙලෙස් කන්ද වැඩි. මේ කෙලෙස් කන්ද වැඩි නිසා ඒක දැනගන්නවා නම් බුදු පියාණන් වහන්සේ දේශනානේ මහණෙනි යමකට නමක් පට බැඳද නම පට බැඳීම නිසාම ඒ දේ කෙලෙසුණා. ඒකයි බුදු දේශනාව. කෙලෙසේ කියලා කියන්නේ නමට. එතකොට කෙලෙසේ කියලා කියන්නේ වචනෙට. යමකට නම පට බැඳද ඒ නිසාම මහණෙනි දේ කෙලෙසුණා. ඒක අම්මා කියලා කියපු නිසා තමයි ඒ රූපේ කෙලෙසුනේ. නැත්තම් ඒ රූපේ කෙලෙසෙන්නේ දෙයක් නැහැ. ඒර අම්මා කියන නිසා ඒ රූපේ කෙලෙසි රූපේ අනිත් එක්කෙනා කියලා ගන්නවා ආච්චි කියලා. අනිත් එක්කෙනාට ඒ කෙලෙසිලා තින්නේ දුව කියලායි. අනිත් එක්කෙනාට ඒ කෙලෙසිලා කියලා තින්නේ නැන්ද කියලායි. සියලු දෙනාටම අම්මා කියලාද කෙලෙසිලා කෙලෙසෙලා නැහැ. අම්මා කියලා කෙලෙසෙලා ඇත්තේ එක්කෙනෙකුට දෙන්නේ. 10කට 15කට ආච්චි කියලා කෙලෙසෙලා ඇත. නැන්ද කියලා තව ගානකට කෙලෙසෙලා ඇත. අක්කා කියලා තව කොටසකට කෙලෙසෙලා ඇත. ගුරුතුමිය කියලා තව අය කියයි කෙලෙස් කියලා. අනිත් අය කියයි මෙහෙකාරී කියලා. අනිත් අය කියයි නර්ස් නෝන කියලා. අනිත් අය කියයි දොස්තර නෝන කියලා. එක එක්කෙනා එක එක විදිහට කෙලෙසෙලා තින්නේ එතකොට. ඒක හැම තැනකම එතකොට මොකක් දිහා බලාගෙන මොකක් අරමුණු කරලා කිව්වත් අන්තිම මොකද වෙලා තියෙන්නේ එතකොට. අම්මා කියලා මෙතන ඉඳගෙන කිව්වත්, ගෙදරින් ඉඳගෙන කිව්වත්, නිින්දෙන් කිව්වත්, අම්මා ඉන්න කාලේ කිව්වත්, අම්මා මැරුණ කිව්වත්, කෙලෙසේ දින මොකද එතකොට? කෙලෙසේ දින අම්මා කියන වචන කිව්වා. ඉතින් ඒක නැති වෙච්ච දාට අම්මා කියලා මේ ලෝකේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාට? දැන් එතකොට මේ තමයි කෙලෙසේ දාගත් අම්මට
අම්ම දකින්නේ කෙලෙසින් හරහත් නෙමෙයි, අම්ම දකින්නේ කෙලෙසකින් අකුරු හතර හරහත් නෙමෙයි, අම්ම දකින්නේ අල්ල අයන් අල්මයන් මායන් කියන අම්ම කියන කරන්නේ. අම්ම දකින්නේ දොර මොක කරාද? අම්මගේ මවාගත්තු රූපය හරහා. ඒක තමයි කාය සංස්කාරය කියලා කියන්නේ. මවාගත්තු රූපය හරහා අම්මා දැකලා ඊට පස්සේ අම්මා විස්තරගතනේ කරන්නේ කොහොමද? මවාගත්තු රූපෙ නෙමෙයි විස්තරගතනේ කරන්නේ අම්මා කියන අකුරු ටික. අන්න අම්මම වෙන ආකාරය. ඒකට තමයි වචී සංස්කාර කියන්නේ. වචනේ ප්‍රකට වෙලා එනවා. ඒක තමයි දැන් මේ අය පැහැදිලිව කියනවා, මම දැන් මේ වචන මම මයන්න කියන එකත් රූපයක් විදිහට දැක්කා. මයන්න කියන රූපයක් විදිහට දැක්කා. හැබැයි මයන්න කියන රූපයක් විදිහට දැක්ක එක කියන්න ගියාන් පස්සේ එතන රූප කීයක් තියෙනවද? මමම කියලා ආපහු එතන ආයි මයන්නක් හැදෙන්න ඕන. ආයි මයන්නේ වෙලා එතන යයන්ක් තියෙනවා. යයන්ක් හැදෙන්න ඕන. ආයි අල්නයන්ක් තියෙනවා. අල්නයන්ක් හැදෙන්න ඕන. ආයි නයන්ක් තියෙනවා. ආයි නයන්ක් හැදෙන්න. අන්න මයන්න දැන් ආයි වරද? ආයි වර නැ. ආයි මයන්ක් තියෙනවා. එයි මයන්නත් ආපහු කොටස. කොහෙද ඉවරන්නේ? කෙලවරක් උන්නානම් ඊනම් මුණාකුරක් ගත්තත් එච්චරයි. මුණාකුරක් ගත්තත් එච්චරයි. ඒකේ අම්මගට තියෙන එකේ මයන ගත්තත් එකයි, මම කියන එකේ මයන ගත්තත් එකයි, මෙන්න නැත්නම් මයිනා කියන එකේ මයන ගත්තත් එකයි. කොයි මයන ගත්තත් අන්තිමට දින්නේ මයන්න 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 තමයි. ඉතින් අයන්න ගත්තත්, කයන්න ගත්තත්, බයන්න ගත්තත්, මොකක් ගත්තත් අන්තිමට දින්නේ එච්චරයි. ඒක මේ නැවත නැවත බලන්න නෙමෙයි කියන්නේ. ඒක නැවත නැවත බලන්න තමයි බුදුහාමි මුලින් කියන්නේ. බලන්න මානෙනි, මේකේ ආස්වාදය අත්දකින්න. රූපේ ආස්වාදය අත්දකින්න. ආස්වාදය අත්දකින්න කියලා කියන්නේ ආස්වාදයේ විඳිනකොට තමන්ට දෙන අවබෝධය යන්න. මොකද්ද අවබෝධය? ආදීනවය. ආදීනවය කියන්නේ මේකේ වෙනස් වීම. වෙනස් වීම දකිනකොට අන්න මේකේ වෙනස් වීමට හේතු වෙනා වූ මේ තමගෙදි වෙන්නා වූ චන්දරාගය ඉවත් වෙන්න ඕන. නිස්සාරණ. මේකට තිබෙන්නා වූ නන්දි රාගය අයින් කරන්න. නන්දි රාගය අයින් වෙච්ච නිසා මේ අය දන්නව දැනගෙනකොට මේ ආස්වාස සංසිඳුනයි කියලා කියනවා, වේදනා සංසිඳුනයි කියලා කියනවා, වම දකුණු සංසිඳුනයි කියලා කියනවා. ඒක දන්නව අයම අනිත් පැත්තෙන් ගිහිල්ලා ඊට වඩා වැඩි වචන ලැයිස්තුවක් ආයතෙන් හදාගන්න. ඊයේ ඒක ගුවම ඒක දාගන්න කියලා යෝනිසු මනසිකාට එක්කෙනෙක් දෙන්නේ දාගත්තා. අනිත් අය දශමයකට ඒ බණ අහිලා දුන්නේ නෑ නී. එක්කෙනෙක් කෝ දෙන්නේ කිව්වා මේක දාගත්තා කියලා. අනිත් අයට දශමයකට ඒ බණ අහිලා දුන්නේ නෑ. හිස්තන හිස්තනක් කියලා මෙනෙහි කරනවා. විවේකේ විවේකයක් කියලා මෙනෙහි කරනවා කියලා. එහෙනම් මේ යෝනිසු මනසිකාරයෙන් පමණයි මට ගොඩ එන්න පුළුවන්. යෝනිසු මනසිකාරය තුලින් පමණයි මට මේකට අනුගත වෙන්න පුළුවන් කියලා මේ අයට කවදා හරි තේරෙන තාක්කල් මේ අයගේ මේ භාවනාව මෙතනින් එහාට යන්නේ. කවදා හරි තේරුනොත් එimhe යෝනිසු මනසිකාරයෙන් විතරයි මේ වැඩේ වෙන්නේ කියලා අන්න ඒක තේරුම් ගන්න නම් මේ අය පළවෙනි දවසේ දෙවෙනි දවසේ දුන්නා වූ කමඨාණයි, මේ වෙනකොට මේ සැරේ දුන්නා වූ කමඨාණයි දෙක තමන්ම සංසන්දනය කරලා බලන්න. මේ කමඨාන් දෙක අතර මම අවුරුදු එකමාරක් ආවයි කියලා කිව්වට, අවුරුදු දෙකක් විතර ආවයි කියලා කිව්වට, මගේ එදා තිබුණා වූ ආකල්පයයි අද තිබෙනා වූ ආකල්පය අතර දශමයක වෙනසක් වෙලා තියෙනවා. වෙලා තියෙනවා නම් මේ ධර්මතා සියල්ල වැරදි, තමන් ඉස්සරහට ගිහිල්ලා. ඉනම් බලන්න එදා යෝනිසු මනසිකාරය වැඩිදිර කරා දුන්න උපදේශය පිළිගත්තේ නැහැ. ඊළඟ මාසේ වැඩිදිර කරා දුන්න උපදේශය පිළිගත්තේ නැහැ. මාස 6කට පස්සේ වැඩිදිර කරා දුන්න උපදේශය පිළිගත්තේ නැහැ. අවුරුද්දකට පස්සේත් වැඩිදිර කරේ දුන්න උපදේශය පිළිගත්තේ නැහැ. මේ සැරේ දෙන උපදේශයත් පිළිගන්නේ නැමේ. යෝනිසු මනසිකාරයේ කළ යුතු ආකාරයක් තියෙනවා. මේවා බුදුබණ කියලා කියන්නේ සෙල්ලම් බණ නෙමෙයි. මේවා පුළුවන් නම් මෙයාට මෙයා බුදුබණ අහන්න ඕනේ. ය වචනේ හරියට අකුර වුණත් ඒ විදිහටම කියන්න පුළුවන් වුණොත් අන්න එදාට ශ්‍රද්ධාවක් ඇති වෙයි පොඩ්ඩක් අහන්න. තුමේ ශ්‍රද්ධාවෙන් එළියට යන්නේ මොකද්ද? කියන දේ ඒ විදිහට අහන්න සූදානම් නැහැ. කමට අහන දෙන අයත් එක්ක තර්ක කරන්නයි සූදානම් වෙන්නේ තව.
බලන්න එදා පළවෙනි දවස් තරකර විදියට ඊයේ තමයි මේ සැරේ තරකරේ නැද්ද කියලා කමටහන් සුද්ධ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තර්ක කළා තර්කේ බිඳෙන්න ඉන්නකොට ඊට වඩා කතා කරන්නේ. තර්කේ බිඳෙනකන් කතාව තියෙනවා. ඊට පස්සේ කතාව මයික් එකක් පොඩ ගැහඩ කළා බලන්න සීළු දෙන කමඩාන කොහොමද දීලා තියෙන කියලා අන්තිම වෙනකොට කොහොම තමන් අහන ප්‍රශ්න වල උත්තර දීලා දෙන්නේ අන්තිම වෙන දෙන උත්තරේ උපදේශය පිළිගන්න සූදානමින් තමන් ප්‍රතිචාර දක්වලා දෙන එක තමන් බලන්න. තමන්ට උත්තරේ එතකොට පටන් ගන්න වෙලාවේදී බොහොම ලොකුවට ගැඹීර ලීලාවෙන් උත්තර දෙන්න පටන් ගත්තා. දෙන උත්තරේ නැවත නැවත අහලා තමන්ට උත්තරේ දී ගන්න බැරි වෙනකොට තමන් හිමීට පල්ලම් බැස් ආකාරය බලන්න අර බල්ලා දුවගෙන පුරාගෙන උඩ බැත්තකට වෙලා ආපව හැරනා වගේ මොකද කළ තියෙන්නේ? තමන් සූදානම් වෙලා තියනවාද මේ උපදේශයක් ගන්න මම ආවේ භාවනා කරන්න මම ගුරු උපදේශයක් ගන්න යාවේ මේ කියන දේ අහන්න සූදානම් වෙලා තියෙනවා කියලා තමන්ටම තේරෙවෙ එතකොට තමන් කොහෙද හිටියේ බලන්න එතකොට මේ කමටහන් වෙලාදී මොකද වෙලා තියෙන්නේ වෛර වැඩි කරගෙනද වෛර අඩු කරගෙනද මොකද පටන් ගැන්මෙදිම තර්ක කරගෙන යනවා තමන් දේ හරි කියලා ඔප්පු කරගන්න ඒක ඊපස්සේ අනිත් පැත්තට හැරෙනවා දැන් ඔන්න රාගෙන් ගිහිල්ලා දැන් හැරෙනවා ද්වේෂෙ ඊට පස්සේ උත්තර දෙන එක නතර කළා හිමිට කතා කරන එක නතර කරන අර පැත්තෙ සියලු දෙනා කළ දෙන එක නෙවෙයි කියලා බලන්න මොකද අරයට තේපා නේද දැන් කතා කරන උත්තර දෙන්නේ නැහෙනි තමට ඇහෙන්නේ නැහැ කියලා කියන්න ඕනා මුකුත් නැහැ කියලා කියනවා මයික් එක ළඟට ගන්න ඕනා කියලා මේ අන්තිම වෙනකොට කොච්චර දඟලන ඕනද මයික් එකට කියවන්නේ මයික් එක පැත්තකට කරා හිමි ටිකින් වීසි කර කර කියවපාර බලන්න තම තමන් පිළිබඳව තමන්ගේ තිබෙන්න ආ වූ මේ පළවෙනි දවස්වල කමඩානුයි මේ අලුත් කමඩානයි වරගෙන තමන්ගේ මොනම වූ ආකල්පයේ වෙනසක් වෙලා තියෙනවද නිවන කරා යන පුජ්‍යලේ මේ වගේ ආකල්පයේ වෙනස් නොකර ඉන්නවක් අදගින්න පුළුවන්ද කියලා මේ ඔළුව උදුමගෙන ඉඳින ඔළුව කෙලින් කරගෙන නිවනක් හම්බ වේද මට නැත්නම් ඔළුව පහත් කරගෙන නියතමානි වෙන්න ඕනද මම මේ ගහ ගෙඩි හැදෙන හැදෙන ගහක් නැවත නැවත බර වෙනවා වගේ මේ රහතුන් වහන්සේ කියන නියතමානි උත්තමයා ලෝකේ ඉන්නව අතිශේෂ්ඨම උත්තම නියතමානි උත්තමයා තමයි බුදු පියාණන් වහන්සේ රහතුන් වහන්සේ. නියතමානි වෙන්නම් මේ බුදුබණ කියනකොට බුදුබණට ගරු කළා ඒකට ගරු කළා ඒකට බුදුහාමුදුරන්ට කන දීලා හරියන්නේ නැහැ ඒකට. බුදුහාමුදුරන්ට පිරිකර දීලා හරියන්නේ නැහැ ඒකට. හාමුදුරන්ට පිරිකර දීලා හරියන්නේ නැහැ. තමන් පිරිකර තමන් ළඟ තියාගන්න ඕන පිරිකර තමයි තමන් ඒකට අවනත වෙන්නේ. අනුගත වෙන්නේ. කළ යුතු කාර්ය කරන එක එතකොට පිරිකර දුන්න වෙනවා එතකොට බුදුහාමුදුරන්ට සැලකුවා අන්නේ කුසලයි මේ ඇයි නැත්තේ අනික් කුසල් සියල් තියෙනවා කාලේ විනාඩි 5ක් වැඩිපුර ගිල දිනවා මෙතනින් මේ අනුශාසනාව නතර වෙනවා පැයකුත් විනාඩි 5ක වමන කාලයක් තිස්සේ මේ පින්නතුන් මේ මාළඹේ කඩුවෙල පාරේ ආරණ්‍ය සේනාවේ එකරාජිලා සංසාරයෙන් ඉතුරුනදා තමන්ගේ කුසල් පෙරදරි කරගෙන තමන්ගේ ප්‍රඥා වර්ධනය කරන වෙරදරුවා ඒ අරා ලෝකයට බණක් කියුණා නමුත් ලෝකයට මේ අවස්ථාවේදී ඒක තමන්ගේ කුසල කුසල අරා විවෘතුනේ නෑ සජීව තාක්ෂණයේ හේතුන් මත නමුත් සුළු පිළිසකට කිව දෙනෙකුට ඒක ස්කැප් ජාලය හරහා සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා ඒ ඇත් මේ පිණු සම දිගින් දිගට ඉන්න නිසා අන්නේ සියලු දෙනා එකතු වෙලා තමන්ගේ ප්‍රඥා වර්ධනය කරත්තා ඒ අරා ලෝකයට බණක් කියවලා දිබුද දෙවිවරුන් සහිතව විශාල කාර්යභාරයක් කරා මෙන්නේ අරා මේ පිණු තමන්ගේ ප්‍රඥා වර්ධනය කරගෙනීමත් තමන්ගේ ධර්ම දාන දීමත් තුළින් එකතුනාව කුසල් බලෙන් මේ සියලුම පින්තුනුත් මේ පිණුම මේ කාර්යයන් කරගෙනට උදව් දුන්නා වූ විශේෂයෙන් මීට අවුරුදු දෙකක් පමණ ආසන කාලයක් තිස්සේ දුරංගොඩ පිළිමිණවත්තේ මේ කාර්යයට උරු දුන්නා වූ අභේසගිරියෝ සහ දීනියන් දෙන්නා ප්‍රමුඛත්තා වූ සියලු දෙනාත් ඒ සඳහා මැදිහත් වුණා වූ අනෙකුත් සියලු දෙනාත් ඒ හරහා විශාල ආකාරයෙන් ව්‍යාපාර කරගෙන ගිලා මුදල් එකතු කරගෙන මේ මුදල් අම්බ කරගෙන බැංකුණුන් තර කරගෙන සංසාරය ත්‍රිවිමේ ගමන දික් කරගත්තා වූ මේ මොහොතේ මේ ධර්මතාව විවෘත වෙලා තිබෙන නිසා වූ මේ ධර්මතාවයේ හරහා සංසාරයෙන් ඈතර වීමට ඒ පිණිඳුන්ට අබව්වේ නැහැ කියන එක දැනගත්තොත් එම ඒ පිණිඳුන්ට පුළුවන් වෙයි එදා අඟුලිමාල 999ක් ගණන් කළා මී මරලත් මිනිස්සුන්ව හැබැයි නිවන් දැක්කන රහත් වුණා නම් ඒ පිණිඳුන්ට පුළුවන් වෙයි තමන් කරුණාව හොරගම් තමන් බාර ගන්න ඕනේ ඒව ධර්මතාවය තුළ සිද්ධ වෙන දේවල් බාර දීලා ඒ උත්තරීතර මහත්යත් ඒ ඉංජිනේරු මහත්යත් ප්‍රමුඛයේ හොරගම් කරා වූ සියලු දෙනාටත් ධර්මතාවය අවබෝධ කරගෙන මේ ධර්මතාවය සඳහා ගමන් කරන්න උත්සාහ ගත්තොත්
මේ අයක රාසි කරත්තව කුසල් බලය එයායටත් උපනිශ්‍රය වෙලා ඒ අයගේ සිත් පහළ වෙලා ධර්මතාවය තුළින් ඒ අයත් සංසාරයෙන් ඈතර වීමට වෙරදරන මේ සඳහා උදව් කරා වූ උදව් නොකරන්නා වූ විරුද්ධ වුණා වූ විරුද්ධ නොවුණා වූ සියලු දෙනාත් මේ අවස්ථාවේ මේ නිවාසයේ තපෙලා තිබෙනා වූ ඒ පින්වත් පවුල සහ ඒ සඳහා නොයෙකුත් ආකාරයේ කැපකිරීම් කරමින් මේ සඳහා විවිධාකාරයේ මැදිහත් වන්නා වූ සියලු දෙනාගේත් නම් කියවුණා වූ නම් නොකියවුණා වූ සියලු දෙනාගේත් ප්‍රඥාවම මේ පින්තුන්ගේ ප්‍රඥාව තමම නැවත නැවත වර්ධනය වේවා කියලා සාදුකාරයක් පවත්වා. සප්ත සියලු දෙනාටම නිවන් සැප ලැබේවා.